සේවස් 30කට ආසන්න කාලයක් මැතිදරණී ලෝකයේ ප්‍රමුඛතම ශිෂ්ටාචාරයේ ලෙස සැලකුණු පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාරය අතරත් මානව ඉතිහාසය තුල නම් දරන්නේ වටාත් කුතුහලයේ දනවන සහ ව්‍යාකූල ශිෂ්ටාචාර කීපයන්ගෙන් එකක් විදියට පැරණි රාජධානී මහා පිරමීඩ වල සිට නව රාජධානී හමුදා ජාග්‍රාණ හරහා ගොඩනැගුණු මේ ඊජිප්තු මහිමය පුරාවිද්‍යාඥයින් සහ ඉතිහාසඥයින් දිගු කලක් ආකර්ෂණය කරගන්නත් එහෙටම ආවේණික වූ විචිත්‍රවත් අත්දින ශ්‍රේෂ්ඨයක් නිර්මාණය කරන්නත් සමත් වෙනවා ඉතින් විනාඩියක් නාලිකාවට ආතරෙන් පිළිගන්න ගමම්ම ඔයාගේ නිල්ලනව අවසන් තප්පරේ වෙනකන් අපිත් එක්ක රැඳිලා ඉන්න අත අපි කතා කරමු ඊජිප්තුවෙන් මෑතකදී සොයාගත් නවතම සොයාගැනීම් කිහිපයක් ගැන පුරා විද්‍යාඥයන් විසින් 2019 වර්ෂයේදී සුප්‍රසිද්ධ සකාරානාකරෙන් හරි අපූර්ව සොයාගැනීමක් සිදු කරනවා ඒ තමයි සම්පූර්ණ සොහොන් බිම් පොකුරක් ඔව් ඔයාට හිතනා වගේම මේ පෞරාණික දේශයෙන් සොහොන් කොත්සා සොහොන් කිවල් සොයාගැනීම තවදුරටත් කොහෙත්ම අසාමාන්‍ය දෙයක් නෙවෙයි එයරත් ඊජිප්තුවේ මලවුන්ගේ නගරයේ ලෙස නම් දරන සකාරා නගරය දැන්ටමත් පුරාණ සුසාන පිළිබඳ පොහොසත් ඉතිහාසයක් ඇති සුවිශේෂී ස්ථානයක්. හැබැයි මේ සුවගැනීම් අනිත් සුවගැනීම් වලින් වෙනස් වෙන්නේ මේ මමීවල පැවතුණු අනපේක්ෂිත තත්ත්වේ නිසා. මූලික ඇතීම සහ එම්බම් කිරීම සමගින් ඔවුන්ට සිදු කරන ලද මමීකරණ ක්‍රියාවලිය පුරාණ ඊජිප්තු ඉතිහාසය තුළ අපි නිතර දෙවේල දකින අතිවිශිෂ්ට භූම දානයන්ට වඩා නම් බොහෝ සෙයින් සරලයි. එවගේම මේ ඇටසැකිලි විශ්ලේෂණයෙන් හෙළිවෙනවා ඔවුන්ගෙන් බොහෝමයක් ශාරීරික වෙහෙස මහන්සි වී වැඩ කළ අය බව. ඒ කියන්නේ ඔවුන් බොහෝ දුරට කම්කරු හෝ මත්තෙන් පාන්තික පවුල් වලට අයිති මිනිසුන්. පාරාවරුන්ට සහ ධනවතුන්ට අතිවිශිෂ්ට සහ ඉතා සූක්ෂම ලෙස සකස් කරන ලද භූම දානයක් ලැබෙද්දී මේ පුත්කලින්ට ලැබුණේ වටත් සරල ආකාරයේ මිහිදන් කිරීමක්. ඉතින් ඒ තමයි පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාරයේ පවා පැවතුණු සරල යථාර්ථය. වර්ෂ 1899 දී පුරාවිද්‍යාඥයින් පිරිසකට සාමාන්‍ය මමීකృత මිනිස් නටමුන් වෙනුවට ඉතා සූක්ෂම ලෙස සංරක්ෂණය කරන ලද කිඹුල් මමී තුසින් ගණනක් හමු වෙනවා. ඒත් එකම උන් සොයා ගන්නවා වසර දහස් ගානකට පෙර ඊජිප්තුවරුන් විසින් ලියන ලද සැබෑ පාට සහිත ඉපැරණි පැපිරස් පත්‍ර කීපයක්. මේ කාලෙකදී පුරාවිද්‍යාඥයින්ගේ වැඩි අවධානය යොමු වෙන්නේ මමීකృత උරගීන් අත්දැකීම් කරනටත් වඩා පැපිරස් කඩදාසිවල තිබුණු රහස් පණිවිඩ විකේතනය කිරීමේ අරමුණ. අරත් 1899 දී මේ කලාපෙන් සුවා ගන්න මිනිස් මමීකృత නටමුන් නිසාවෙන් මුළු ලෝකෙම ආකර්ෂණය යොමු වෙලා තිබුණේ පුරාණ ඊජිප්තුව දෙසට. දශක ගණනාවකට පස්සේ වුණ ආපහු වතාවක් මමීකృత කිඹුලන් 19කට වඩා වැඩි ප්‍රමාණයක් හොයා ගන්න පුරා විද්‍යාඥයින් සමත් වෙනවා. හැබැයි මේ වතාවේ නම් නොන් පැරණි උරංගීන්ගේ නටමුන් ගැන වැඩිදුරටත් අත්දැකීම් කිරීමට වැඩි කැමැත්තක් දක්වන බවට තමා වාර්තා වෙන්නේ. පුරාණ ඊජිප්තුවරුන්ගේ මිත්‍යා කතාවලදී වගේම එතනදා ජීවිතයේදීත් කිඹුලන්ට විශේෂ ස්ථානයක් හිමි වෙලා තියෙනවා. නයිල් ගඟ දිගේ කොටනකුණු පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාරය තුළ මේ උරංගීනුත් එයාලගේ දෛනික ජීවිතයේ සැලකිය යුතු කොටසක් බවට පත් වෙනවා. ඒත් ඇයි පුරාණ ඊජිප්තුවරුන් කිඹුලන් මමීකරණය කරන්න මේ තරම් කරදර වුණේ? මොකද පුරාණ ඊජිප්තුවරුන්ට මරණින් මතුවට ලැබෙන ජීවිතේ ඉතාමත් වැදගත්. එයාලා විශ්වාස කරනවා මේ උරංගයන්ව මමීකරණය කිරීමෙන් දිවිවරුන් සනසාලිය හැකි බව. ඒ විතරක්ම නෙමෙයි මෑතකදී අපි ලබපු මේ විද්‍යාත්මක දියුණුවත් එක්ක අපිට පුළුවන් වෙනවා වසර 3000කට වඩා පැරණි මමී හතක සැඟවුණු පච්ච අතෝරක්ත ඡායාරූප මගින් අනාවරණය කරගන්න. මේ සොයා ගැනීම පුරාණ ඊජිප්තුවරුන්ගේ සංකීර්ණ දැනුම සහ කලාත්මක බව ගැන සිත් ඇද ගන්නාසුළු අවබෝධයක් ලබා දුන් අවස්ථාවක්. ඔවුන්ගේ සම්මත කැටයම් කරන ලද සෑම තීන්ත පහරකම ගැඹුරු සංකේතාත්මක අර්ථයන් තිබිය හැකි බවට තමා පුරාවිද්‍යාඥයින් විශ්වාස කරන්නේ. ඒ තමන්ගේ සම සංකේත වලින් සරසා ගැනීමේ වරප්‍රසාදයේ ලැබපු මොන් කවුද? විශේෂඥයින් අනුමාන කරන්නේ මේ පච්ච කොටා ඇති පුත්කලෙන් ඔවුන්ගේ රජුන්ගේ නිම්නය සහ රැචිනගේ නිම්නය සොහොන් ඉදිකිරීමට දායක වූ ශිල්පීන් සහ ශිල්පීය සේවකීන් විය හැකි බව. කොමනත් පච්ච වල කොටා ඇති මේ සංකේත වල නිශ්චිත අරමුණ තවමත් අභිරහසක්. සිත් ගන්න කරුණ තමයි මෙතෙක් සොයාගෙන ඇති සියලුම පච්ච කොටලා තියෙන්නේ කාන්තා මමී මත. ඒ නිසාම අපි කලින් දැනගෙන හිටපු දෙයට වඩා දෙයක් මෙතෙන්දී අනාවරණය වෙනවා. ඒ තමයි ඊජිප්තු සමාජය තුල පවා කාන්තාවන් විසින් නිටුකන ලද වැදගත් භූමිකාවන් පිළිබඳ අවබෝධය. ඉතින් ඔන්න ඔය නිසා තමයි මේ සොයා ගැනීම පුරාණ ඊජිප්තුවරුන්ගේ නිර්මාණශීලීත්වය සහ සමාජ ගතිකත්වය පිළිබඳ නව දෘෂ්ටි කෝණයක් හෙළිදරව් වුණු සොයා ගැනීමක් බවට පත් වෙන්නේ. වීඩියෝ එක මුලින්ම බලපුවා දැනටමත් දන්නවා පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාරය තුල මිනිසුන්ට වගේම සතුන්ටත් සැලකිය යුතු වැදගත්කමක් ඔවුන් විසින් ලබා දෙනවා. ඒ අතරනොත් ඊබීස් කියන පක්ෂි විශේෂයට තිබුණේ පූජනීය ගරුත්වයක්. මොකද මේ කුරුළු ජීවීන් දිවිවරුන් සතුරු කිරීම අරමුණු කරගත් චාරිත්‍රවල වැදගත් කාර්යභාරයක් ඉටු කරන නිසා. ඔය විශ්වාස කරනවාද සකාරාහි පුරාණ සුසාන භූමියෙන් මමීකරණය කළ ඊබීස් පක්ෂීන් මිලියන 1.75කට ආසන්න සංඛ්‍යාවක් හොයා ගන්නවා. ඊටත් වඩා පුතුම සහගත ගණනය කිරීම උනේ ටුනා එල්ගෙබෙල් සුසාන භූමියෙන් අනාවරණය කරගන්න ඊබීස් මමී මිලියන 4කට වඩා වැඩි ප්‍රමාණයක්. ඇත්තටම ඇයි ඊජිප්තුවරුන් මේ තරම් පක්ෂීන් ප්‍රමාණයක් මමීකරණය කරේ?
උත්තරේදීන්න ප්‍රඥාවේ මායාවේ සහ විනිශ්චයේ ප්‍රතිමූර්තිය වන තෝන්නම් බල සම්පන්න දෙවියන්ට දැකූ ගෞරවය තුල කොමනක් මේ විදියට මිලියන ගණනකක EBS මමීකృత පක්ෂීන් මතුවීමත් සමග සැලකිය යුතු අපිරහසකුත් ගොඩනගෙනවා එතම කොහොමද මේ තරම් පක්ෂීන් ප්‍රමාණයක් වොන් අල්ලගත්තේ ඉදිරිපත් වෙලා තියෙන එක් න්‍යායකින් යෝජනා කරන්නේ ප්‍රාණ ඊජිප්තුවරුන් විසින් විශේෂිත අභිජනනාගාර තුල මේ පක්ෂීන් පුළුල් ලෙස බෝ කරන්න ඇති බවට අපි මේ දකින මමීකృత සතුන් බොහොමයක් දෙවියන් වහන්සේට පුද පූජා ලෙස සේවය කිරීම වෙනුවෙන් පමණක් ඇති කරපු සත්වීන් නූතන අපිට මේ ක්‍රියාව කොයි තරමද සාහසික ලෙස දැනුණත් වසර දහස් ගණනකට කලින් නම් මේක ඔවුන්ගේ දේශයට ආශිර්වාද කළ දෙවිවරුන්ට කළ ගෞරවයක් 2018 දී පුරාවිද්‍යාඥයින් විසින් සිත් ඇද ගන්නාසුළු සොයා ගැනීමක් සිදු කරනවා ඒ වසර 2300ක් පරණ භූගත සුසාන භූමියක් පුරාවෘත නයිල් ගඟට බටහිරින් පිහිටලා තියෙන පුරාණ ඊජිප්තු භූමියක් ලෙස සැලකෙන ටෝනා එල් ගිබෙල් වල තමයි මේ කැපී පෙනෙන සුසාන භූමිය සොයාගන්නේ තෝන් කියන්නේ ඊජිප්තු දෙවියන්ට කැපවූ පූජකයන්ගේ මමීකරණ වලින් තමයි මේක පිරලා තිබුණේ තෝන් කියන්නේ ප්‍රඥාවට දැනුමට වගේම ලේඛනයට අධිපති වුණු දෙවියා ඒක අපි දැනටමත් දන්නවා ඉතින් තෝන් වෙනුවෙන් තම ජීවිතයේ සම්පූර්ණයෙන්ම කැප කරලා ඔහුගේ ආගමික උත්සව සහ චාරිත්‍ර සිදු කරේ මේ පූජකවරු එයාලම තමයි තෝත් දෙවිඳුගේ ආධ්‍යාත්මික පිළිවෙත් වලට ගැඹුරින්ම සහ ඍජුවම සම්බන්ධ වුණු පුද්ගලයන් අන්න ඒ නිසා මේ අනාවරණය පුරාණ ඊජිප්තු විශ්වාසයන් සහ පිළිවෙත් පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගන්න ඉතාමත් අත්‍යවශ්‍ය සොයා ගැනීමක් වුණේ 2019 දී නයිල් නදිය අසබඩ මේටන් පිරමීඩ් සංකීර්ණයේ තුල තිබිලා ශතවර්ෂ ගණනාවක් තිස්සේ සැඟවිලා තිබුණු ඇට සැකිල්ලක් සොයා ගන්නවා මේ අපි දකින පිරමීඩ් සංකීර්ණයේ ආසන්න වශයෙන් වසර 4600ක් පමණ පැරණි එකෙනු පුරාණ ඊජිප්තුවේ පළමු පිරමීඩ ගොඩනැගුණු කාලයේම ඉදිකරන ලද්දක්. මේ තිබි පුරාවිද්‍යාඥයින්ට හමු අස්ති කොටස් අයිතිමනේ නව යෝන් වියේ ගැහණු ළමෙක්ට. අස්ති විශ්ලේෂණයෙන් පෙනී ගියේ ආසන්න වශයෙන් ඇයට වයස අවුරුදු 13ක් පමණ විය හැකි බව. මේ ස්ථානයේ කුඩා කඩොල් පිටියකින් වට වී ඇති අතර පෙන් විදියට ඒ අතීතයේ පැවතුණු සුසාන භූමියක්. නව යෝන් වියේ දැරියගේ දේහය සමග කුඩා පාචන තුනක් සහ මුත්‍රා තැබූ පැපිරස් පත්‍රයක් සොයා ගන්නවා. අද දක්වාම ඒ මුත්‍රා තැබූ පැපිරස් වල අන්තර්ගතය නම් වාර්තා වෙලා නැහැ. ඊටත් වඩා කුතුහලය දනවන කරුණ තමයි මිනී වලෙන් ගොන් හිස් කබල් දෙකක් සොයා ගැනීම. සත්ව හිස් කබල් බොහෝ විට පූජාවලදී පිරිනැමීම ලෙස සැලකුවත් ගොනුන් ඇයට තෝරගත්තේ ඇයි කියන කාරණාව නම් අභිරහසක්. ප්‍රවීණයන් යෝජනා කරන්නේ බොහෝ දුරට ඒ ශක්තිය සහ ශාස්ත්‍රීයකත්වයේ සංකේතවත් කරපු සලකුණක් විදියට. ගොනෙකු ලෙස නිරූපණය කර ඇති අපිස් නම් දෙවියෙකු සිටින් මගින් ඒ තවදුරටත් ඔප්පු වෙනවා. කොමනමුත් නව යෝන් වියේ දැරිය සහ මේ ගොන් හිස් කපල් අතර සම්බන්ධය නම් තවදුරටත් ගවේෂණය කරන ප්‍රේලිකාවක්. කීර්තිමත් රජවරුන්ගේ නිම්නයේ තුල දශක ගණනාවක් පුරා ඉතිහාසඥයින්ගේ ඔළුව කොරුවල් කරවපු ප්‍රේලිකාවක් තමයි KV55 ලෙස නම් කර ඇති අභිරහස. 1907 දී බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයෙක් වුණු එඩ්වඩ් ආර් අරියටෝන් විසින් සොයා ගන්නා ලද මේ සොහොන් ගැබෙහි අසාමාන්‍ය අන්තර්ගතයන් සහ පදිංචිකරුගේ අවිනිශ්චිත අනන්‍යතාවය තමයි මේ විදියට ඉතිහාසඥයින් කුතුහලයට පත් කරවන්නේ. සමහර න්‍යායන් යෝජනා කරන්නේ මේ සොහොන තරුණ හා කීර්තිමත් තුටුන් කාමන් රජුගේ අවසන් විවේකී ස්ථානය බවට. තවත් අය යෝජනා කරනවා මේ සුන්දරත්වය සඳහා ප්‍රසිද්ධ වූ නෙෆටිටි රජුගේ දේහය තැන්පත් කළ සොහොන්ගේ බවට. කොමනක් මේ තැන්පත් කර ඇති සමහර කෞතුක වස්තුන් සහ ශිලාලේඛන අසම්පූර්ණ හෝ වෙනස් කර ඇති නිසාවෙන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය තවත් සංකීර්ණ වෙනවා. තාක්ෂණික වශයෙන් DNA විශ්ලේෂණයේදී අපි ලබලා තියෙන දියුණුවත් එක්ක සොන් ගේන් සොයාගත් මමිය පිළිබඳ සිදු කළ ඥාන විශ්ලේෂණයෙන් යෝජනා වුණේ මේ ඉන්නේ අක්නාටන් රජු විය හැකි බව. කොමනක් මේ න්‍යායත් තවමත් විවාදයට ලක්ව ඇති නිගමනයක්. ඉතින් මේ අභිරහස අපිට මතක් කරවන දෙයක් තමයි නූතන ගවේෂණ වලින් පවා සම්පූර්ණයෙන් හෙළිදරව් කළ නොහැකි අභිරහසක් තාමත් අතීතයේ ඕනතරම් පවතින බව. ඉතින් අලුතින් හොයාගන්නව දැනුමත් අරගෙන තවත් දවසකින් හමු වෙනකන් වාට සුබ දවසක්.